කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයයි මෙම විරෝධතාව පැවැත්වූයේ. අදාළ ගැසට් පත්‍රය මගින් උසාවි සංකීර්ණය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීම තුළින් නීතිඥවරුන්ට සහ ජනතාවට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව මෙහිදී අදහස් පළ කෙරුණා. මේ රටේ ජනාධිපති ප්‍රකාශයට පත් කරනවා අධි ආරක්ෂිත කලාප. මං අහන්නේ මොකද්ද එකපාරටම මේ තියෙන ඕමනාව වුණේ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කරන්න? මේ රටේ ජනතාවගේ එක්රැස් වීමේ, එකතු වීමේ, විරෝධතා පැවැත්වීමේ ඒ ක්‍රියාවලිය මර්ධනය කරන්න තමයි මේ විදිහට අධි ආරක්ෂිත කලාප කියලා දෙයක් අඳුලා දුන්නේ. ඒවා තුලත් විශාල බරපතල ගැටලු තියෙනවා නීතිමය වශයෙන්. අසාර්ථක පාලකයෝ, අසාර්ථක ආණ්ඩු දිගින් දිගටම මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජනතාවගෙන් එන හඬ යටපත් කරන්න මේ විදිහට විවිධ මරවුගුල් ගෙනෙමින් තමයි තියෙන්නේ. සමස්ත නීතිඥ ප්‍රජාව අධි ආරක්ෂක කලාපවලට විරුද්ධයි. වහම මේක ඉවත් කරගන්න මේ නීති වහම වෙනස් කළ යුතුයි. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා වහම ආවම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීති සංගමේ ඒකමතික තීන්දුවක් අරන්තර එතුමා හම්බෙන්න. ඒකට එතුමා හිස නමලා මේක ඉවත් නොකරුවොත් දැවන්ත අරගලය දක්වා මේ සටන අපි ගෙනියනවා. අධිකරණ සංකීර්ණය පවතින මේ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් හැටියට පත් කරලා මේක පොලිස් DIG කෙනෙක් යටතට දාපුවාම මේක අධිකරණයේ පැවැත්ම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක්. මේ අනිත් පළාත්වල අධි ආරක්ෂක කලාප ප්‍රති කරන්න ප්‍රශ්නයක් නැහැ. මිනිසුන්ට උද්ඝෝෂණය කරන්න ඉඩ තියෙනවා, උද්ඝෝෂණය කරන්න පුළුවන්. නමුත් මේ අධිකරණ සංකීර්ණය තුළ අධි ආරක්ෂක කලාපයක් කරන එක අපි පිළිගන්නේ නැහැ. අනිත් එක කවුද මේක බලන්නේ? දේශබන්දු තෙන්නකෝන්. දේශබන්දු තෙන්නකෝන් කියන්නේ ගෝටාගෝ ගම ඒ සිද්ධියේ නීතිය ක්‍රියාත්මක කරපු නැති නිලධාරියෙක්. අධිකරණයේ ක්‍රියාකලාපයට දැන් ඇඟිලිල්ල කරන්න හදන. ඒක නිසා අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා ඕන තැනක මේක හදාගන්න අධි ආරක්ෂක කලාප. නමුත් අධිකරණ සංකීර්ණය තුළ ඒ ගැසට් එක ඉල්ලාස් කරගන්නයි කියන එක තමයි අපිට කියන්නේ. මේ අතර අධි ආරක්ෂක කලාප ගැසට් පත්‍රය සහ මේ හේතුවෙන් මුහුණපෑමට සිදු වන තත්ත්වයන් පිළිබඳව මහාචාර්ය ප්‍රතිභා මහනාමේවා මහතා මෙලෙස අදහස් පළ කළා. දැන් අධි ආරක්ෂිත කලාප පිහිටවන යම් යම් අනපනක් තියෙනවා ලංකාව තුළ. මොන කලාප ඇති කරත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට මුල්තැන දීලා තමයි මේ ඇති කරන්න ඕනේ. දැන් අධි ආරක්ෂිත කලාප ආරම්භ කරන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආවද යම් කිසි විවාදයක්. ජනතාවගේ භාෂණ නිදහස, ප්‍රකාශන නිදහස ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයේ ඉන්න රටවල් 30කට වඩා අප්‍රසාදය මේ වෙලාවේ පළ කරලා තියෙනවා. රජයේ මූලික වශයෙන්ම මැදිහත් වෙලා භාෂණ හා ප්‍රකාශන නිදහස ආරක්ෂා කරමින් රටේ ආර්ථික ප්‍රශ්නවල විසඳුම් ලබා දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක දිගින් දිගටම ගියොත් ඒක ලංකාවේ ප්‍රතිරූපයට එතරම් හොඳ දෙයක් නෙවෙයි.